Kahawatta Kotakethana Pradesh Edi, Aliumasita Turdanu, Kantavagi, Mrutadehe, the Passarwe, Swagaruna. Eagi, Nivasa Yabadu, Piti, Alakati Bedi. Tavase Puata Ratnapura Kahawatta Kotakethana Pradesh Padinchit is Navaheverdi, H. Chandran Swanalata, Namati Mimatida Rumava Aturdan Mutiburi, Yaluumasitai. I see the Rus Heverdi Putra Samaka Pereda Ratri, Nivasa Sita Theatre, Samia, Easa, Ne Omangalutsa Vekata Sabagivi, Apasu Nivasa Pemina Thalium, the Katapamana. Nivasa Pemina see a bid in the Piliba the Uparamkal Ota, the Kimataki Bui, Ainida City Kamarisa, Nivasapura Lepe Lamki Piak. Pasu see a bid in the Turdan Vatiba than a Gato, who is some man in Kahawatta Police at a feminine lakartibeva. Enwa Dala Kanta of Savi me mehim Sadhai di Nepura, Visheshakare Balakai, Police Sah, Pradeshawas in Nekokari to Kalat, Kisidu Hodua Voxwagani Mataki in hair. Police Pavasuin, Yusasa Nepiti Bumia, Kalaba the Pradeshak we may hit win, so this mehim world about the Labu Babai. Pasu, so this mehim Puru Karamin, other than Edi, now come down with the Kanoa, Parichonakati to Arambakali, Kanta Piriban the Kisiamu Hodua Klabagani Miramuni. Yanua Nivasa asked with the Pradeshi Piti Ling, Alamarga Pyramid, own Aturdanu Kantavasa Mehim Sidukarun Lebua. Aturdanu Kantavagi Nivasa Sidameter Sayak Pamanadurin Piti Meme Alamarga Tibi Silver Soyagati, now Kamada with Yetkal Mehim Pratipalaklesi. Kesevetat, Sirura Handunagata no Hekilis Vikurtivi Etibab, Abvarta Karusan Hankala. At the Passover, we are at the Pradikar Navadin Ladhari, Tikri Bandaram Hata Pemine, Ruta de Heparichak and Nulebu. Pelmadula Vedabal Namahestrat for a Pemine, Sidira Dalamahestrat Parichuneda, the Passover Visitukala. Givitakshirapat Kantavagi, Nivasi, Sita Meter, this year at Nudurin, Kotakethana Police, Murapala the Pita, the Passovimaka. මෙම කාන්තාවගේ ඝාතනය අභිරහස. අද දින දහවල් දෙකට පමණ එම මෘත ශරීරය සොයා ගැනීමට හැකි වුණා. එම මෘත ශරීරය සොයාගනු ලැබුවේ කොටකෙතන ඇලේ ගසක මුල් අතර සිර වී තිබියදී. මෘත ශරීරය සොයා ගන්නා විට මෘත ශරීරයේ ඇඳුම් කිසිවක් තිබුණේ නැහැ. එම මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කහවත්ත පොලිස් ස්ථානයට අමතරව කොළඹ අපරාධ කොට්ටාෂය වෙත බාර දී තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් කණ්ඩායමක්ද මේ වන විට එම ප්‍රදේශයට ගොස් සිටිනවා. මේ අතර අදාළ කාන්තාවගේ සිරුර අද පස්වරුවේ රත්නපුර මහරෝහල වෙත රැගෙන ලැබුවේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි. සිටිය පිළිබඳව නවතම තොරතුරු දැන ගැනීම සඳහා කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ සිටින අප මාණ්ඩලික වාර්තාකරු සඳුන් නරෝෂ ප්‍රනාන්දු දැන් ලයිව් වූ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ කරගන්නවා. අයිබෝන් සඳුන් අපිට කියන්නේ මේ වන විට පවතින අලුත්ම තොරතුරු මොනවාද? සඳුන් Oh, විශේෂයෙන්ම මේ වෙන විට කිසිම මාධ්‍යයකට මේ කොටකෙතන ග්‍රාමයට ඇතුළත් වීමට ගම්වාසීන් අවසර ලබා දෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපට හැකියාව ලැබුණා මේ කොටකෙතන ගාමේ සිවිල් ආරක්ෂක කමිටුවේ සමාජික සමන් කුමාර මහතා සම්බන්ධ කරගන්නට ආයුබෝවන් සමන් කුමාර මහතා ආයුබෝවන් විශේෂයෙන් සමන් කුමාර මහතා මේ කොටකෙතන ග්‍රාමයේ සිදු ඝාතන 17 දීම ජනතාවත් සමග සිටමින් ඒ අදාළ තොරතුරු පොලිසිය ලබා දෙන සහාය දුන් සමාජිකයෙක් සමන් කුමාර මහතා මේ 18 වෙනි ඝාතනය සමග කොහොමද මේ ගමේ තියෙන දැන් තත්ත්වය කොහොමද ජනතාව මේකට ප්‍රතිචාර දක්වන්නේ ඇත්තටම කතා කරත් කතා කරන්න බය ඒකයි මම වටපිට බැලුවෙන් මොකද කොයි මොහොතේ ඝාතනයක් වෙයිද කියලා කියන්න දන්නේ නැහැ පොලිසිය සීරුවෙන් විශේෂ කාර්ය බලකාය සීරුවෙන් තියෙනවා නමුත් ගම බීතියෙන් ඉන්නව නැහැ කියන්න බෑ නමුත් මරණය කියන එක කොටකතන ගමේ අයට දැන් අලුත් දෙයක් නෙවෙයි ඒක අපි හරි අවාසනාවන්තයි අපේ දරුවෝ මානසිකව වැහලා තියෙනවා අපි මානසිකව වැහලා තියෙනවා අපි කුලී වැඩ කරන්නේ අපේ රැයකට පතරකටකින් වැඩ කරන්න විදිහක් නැහැ මොකද ගෙවල් බිරිඳවරු ඉන්නවා මගේ අම්මලා ඉන්නවා ඉතින් මේ වෙනකොට මගේ බිරිඳ මගේ අම්මා ගාව ගෙදර ළමයි 3 දෙනාත් එකට එකතු වෙලා ඉන්නේ අපි අයියලා ගෙදර කට්ටියත් එහෙමයි අපේ අහල පහල ගෙවල් වලත් හරි අවදියෙන් ඉන්නේ ටීවී එකක් හයියෙන් දාන්න නැහැ කැසට් එකක් හයියෙන් දාන්න නැහැ ඒ වගේ වාතාවරණයක් ඇයි ඇයි මේ ඝාතන 18ක් වෙලත් මේ ප්‍රදේශීය ප්‍රදේශවාසීන් එකතු වෙලා ඉවරලා මේ ඝාතන රැල්ල නවත්තා ගන්න නොහැකි වුණේ ඇත්තටම ඝාතන 18ක් මේකත් එක 17කට අධිකරණයට අරන් ගියා අරන් ගිහිලා සමහරු නිදොස් කොට නිදහස් එතනදී සිද්ධ වෙන්නේ අපේ ගමේ ඉන්න අහිංසක කොල්ල ගුටි කාපු තරම් කොපනොද කියන්න බෑ අපිවත් අරගෙන ගියා මුකෙන් අරන් ගියාද නැහැ ගහලා අහලා අහන්න තමයි උත්සාහ කරේ නමුත් ඒ අවස්ථාව වෙන විට මේ වෙනකොට අත්තරංගුවට ගත්තේ අයට හරි සාධාරණයක් වෙලා නැහැ මොකද ඝාතන 17යි 17න් කාටද අපි අහනවා කාටද දඬුවමක් දුන්නේ කියලා
මේ ඉදිරියේදී තව කට්ටියක් නිදහස් වෙන්නට ඉඩ තියෙනවා. නිදොස් කොට නිදහස් වෙයිද දඬුව මැද්දේද කියන්න අපි දන්නේ නැහැ. කම්මලේ බාසුන් නැහැ පිහියඳුර ගත්තා. ඒ ගා නඩුවට එනකොට ඒ පිහිය නෙමෙයි රස පරීක්ෂක කියනවා මේ ඉන්න අයගේ නෙමෙයි කියලා. මේ සාම්පල එහෙමනම් ඉතින් මිනිමරු එළි කවුද මේකට වග කියන්නේ? ඒ ආණ්ඩුව හිටියා. ඒ ආණ්ඩුව මේකට බැලුවේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුවෙන්වත් මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න නැත්නම් කොටකතන ජනතාව එකා දෙන්න අවුරුද්ද ගානේ මරනකොට කවුද ඉතුරු වෙන්නේ කියන එක තමයි අපිට තියෙන ලොකුම බය. කොමිසු සමන් කුමාර මහත්මයා කොටකෙතන ගම්වාසී ප්‍රකාශ කර සිටින්නේ මේ තියෙන අපරාධ වලට නීතිය නිවැරදිව ක්‍රියාත්මක යුතු බවයි. ඉතින් ඒ සජීව සම්බන්ධ වීමත් සමග අපි නැවත ප්‍රධාන පාලමේදක සම්බන්ධ වෙනවා. නැවතත් හිරු ප්‍රවෘත්ති මැදිරට අවස්ථාවක්.